අංගදි දවසක ඒත් කොල්ලෙක් අනුරාධපුරේ ගිහිල්ලා මට කිව්වා හාමුදුරනේ ලොකු පිනක් මං කළා කිව්වා. මං හෙව මොකද්ද කියලා. අනුරාධපුරේ ජයසිරි මහ බෝධීන් වහන්සේගේ වටේ තියෙන හැම පඳුරක්ම ලිස්සා කිව්වා. මගේ හිතෙන් මං බය වුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. අහ කොහෙද සූර්ය වැවදින්? සූර්ය වැවදින් කොල්ලෙක් මුණ ගැහිලා කිව්වේ ස්වාමිනේ මං ලොකු පිනක් කරගත්තා. මං දැක්ක බෝධියේ අතු ගැට ගහලා තියෙන අනේ භාග්‍යතුන් වහන්සේට කරදරයක් නේ කියලා මං ඔක්කොම ලිස්සා කිව්වා. දැන් මට හිතුණා මේකට මොකක් වෙයිද දන්නේ නැහැ කියලා. දැන් කොල්ල කතාව කියාගෙන යනවා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ රෑ මං ඇවිල්ලා නිදා ගන්න දෙන්නේ පනට ගහනවලු බෙල්ල මිරිකනවලු එස්සෙනින් හිතුව කිව්වා මම මගේ බුදුරජාණන් වහන්සේට අපහසුයක් වෙයි කියලා බුදුරජාණන් වහන්සේට පහසුව පිණිසයි පඳුරු ගැට ගැහුවේ ඒක සත්‍යයක් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ බලයේ සත්‍යයක් රුවන්වැලි මහසැයි බලයේ සත්‍යයක් සත්‍යානුභවයෙන් මට සෙත් වේවා කියලා නිදාගත්ත කිව්වා එදා ඉඳලා ප්‍රශ්නයක් කිව්වා හැබැයි කොල්ලට තිසරණේ තිබ්බ නිසා හරි ඇත්තම මරා ගන්නවා. ඔය ඔක්කොම පැත්තක දානකො මම දැක්ක දෙයක් කියන්නම්කෝ. ඔයවා මගේ ගුරු ස්වාමීන් වහන්සේ මට අපිට කියලා තියෙනවා ওই පඳුරු කේස් එක හරි භයානකයි ඒ නිසා ওই පඳුරු වලට අත තියන්න එපා කියලා. මං ওই කන්තලේ ඉන්න කාලෙත් ඔය එහෙ තියෙන පොඩි නුග ගහක් මිනිස්සු ඇවිල්ලා පඳුරු ගැට ගහනවා. අනේ ගැට ගහනවද දන්නේ රුපියල් 2ක ගැට ගහන්නේ. උ ගැට ගහපේ රුපියල් 10ක් වත් ඊට පස්සේ නමුත් ওই පඳුරු දිහා දකිනකොට ගුරු ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් වෙලා මං ඇල්ලුවේ නෑ ඕවා. දවසක් හිඟන මනසෙක් ආවා. මම මේ හිඟන මනසයාට හොඳට බඩු ටිකක් පාලසල් කරලා දීලා රුපියල් 200 කට අතට දීලා මං උඹ මං වෙනුවෙන් තව වැඩක් කරන්න ඕන. මොකද්ද හාඳුරුනි කිව්වා. අන්නාර නුගගහේ හොඳට පඳුරු තියෙනවා උඹ ලියාගෙන ඵලයන් කිව්වා. ඇත්තටම ඉතින් මටත් වෙච්ච වැරද්දක් මටත් ඒ වෙලාවේ හිත ඇතුලේ පොඩි දෙයක් තිබ්බ චෙක් කරන්න මේක. ඊට පස්සේ ඒ මිනිස්සයා ගිහිල්ලා දැන් ලිහන්දි ගියා. පඳුරු එකක් දෙකක් ලිහිනකොට දිස්ති වුණා. ඊට පස්සේ හීරුවා. නුග ගහ හූරලා දුන්න බඩු විසිකර කර පඳුරු විසිකර කර දිව්වා. පඳුරක් ගැට ගහනකොට හැම පඳුරකම භූතෙක් ඉන්නවා. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච පවුල් ගැන හොයලා බලන්න. ඇක්සිඩන්ට් වලින් මැරිච්ච හැම කෙනෙක්ගේම ගෙදර ඒ ළමයා බාර කරලා ඇති දේවාලයකට. විභාගේ ලං වෙනකොට අම්මලා දරුවන්ට විභාගේ හොඳට පාස් වෙන්න ඕන නිසා දේවාලේ ගිහිලා අනේ මේකයි අපේ දරුවා විභාගේ කියනවා ඒ හතරක් දෙන්න ඕන උසස් පෙළට කියලා පණිවිඩ එක ගහනවා. ඊට පස්සේ ඔන්න එනවා. ඇවිල්ලා ඔන්න විභාගේ ලියනකොට ඔන්න දැන් අර භූත හැම පඳුරකටම සෙට් එකක් ගැට ගහනවානේ. එනවා. ඇවිල්ලා ළඟ ඉඳලා කොල්ලා ලියන්නේ නැතිකොට කෙල්ල ලියන්නේ නැතිකොට හිතට දානවා ලියපන් 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 කියලා. ඇයි ලියන්නේ බයෝ පේපර් එකනේ දැන් භූතයා බයෝ ඉගෙනගෙන නැහනේ. එතකොට තමන්ම ලියන්න ඕන. අර භූතයා කරන්නේ යාට සංඥාවක් දෙනවා ලියපන් ලියපන් කියලා. ওই දේවාල වලට බාර වෙලා විභාගේ තියෙන හැම ළමයාගේම එකක් කොමක් ඇති බලන්න. ඊට පස්සේ මොකද උනේ? දැන් ඔන්න විභාගේ ලියනවා. දැන් ඔන්න කෙල්ල පේල්. ඇයි කෙල්ල පේල්? ඒකී පාඩම් කරන්නේ නැතුම් ෆේස්බුක් ගිහිල්ලා ෆෝන් එකකින්. එසම මොන් ෆෝන් පාවිච්චි කර කර හිටියා. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? විභාගේ ෆේල්. විභාගේ දැන් ඔන්න අම්මා කියනවා විභාගේ පාස් වුණොත් තමයි පූජා වට්ටිය දෙන්නම් කියලා තිබ්බි. දැන් දෙන්නේ නැහැ. ඒත් පින්වත්නි දේවාලයකට ගිහිල්ලා පනරක් ගැට ගහලා බාරයක් වුණොත් එහෙම කම්පියුටරෙන් රිසල්ට් පේපර් එක එනකල් භූතයා කම්පියුටර් ළඟට වෙලා ඉන්නේ නැහැ. දෙන්නම ඕන. පූජාව දෙන්නම ඕන. කිසිම බාරයකට පූජාව නොදීන්න බෑ. ඒක තමයි භූත ලෝකේ.
ඉතින් ඕක ඇහුවට පස්සේ අපිත් දන්නේ නැතුම් බාර වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක ඇහුවට පස්සේ අපිත් බය වෙලා අපිත් බාර අයින් කළා. බාර අයින් කරන්න ක්‍රමයක් තියෙනවා. දන්න බාර ඔක්කොම ඔප්පු කරන්න ඕන. දැන් සමහර බාර තියෙනවනේ අම්මල වෙච්ච බාරත් එක බලනකොට අමතකයි නේද? එදුඩ කරන්න තියෙන්නේ මේ පැත්තේ නම් කිරිවිහෙර. මේ කිරිවිහෙරද ළඟ? කිරිවිහෙර හරි රුවන්වැලි සෑයේ හරි ඒ වගේ උතුම් ස්ථානයකට ගිහිල්ලා පළවැල ශීරපායාස මල් පහන් සහිත පූජාවක් භාග්‍යතුන් වහන්සේ විශේෂ බුද්ධ පූජාවක් කරන්න ඕන. කරලා මෙතෙක් සසරේ දැන නොදැනගෙන අපි වෙච්ච බාර තියෙනවනම් ඒව අපිට මතක නැහැ. ඒ ඇත්තන්ට තුටු පඳුරු විදිහට බුදුරජාණන් වහන්සේට මේ කළ පූජාවේ පින අනුමෝදන් වේවා. අදින් මම සියලු බාරවලින් නිදහස් 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 කියලා නිදහස් වෙන්න ඕන. ඉදා ඉඳලා බාර නොවී ඉන්න ඕන. දැන් මම දන්න ඔක්කොම බාර අයින් කරලා දැන් උන රුවන්වැලි සෑය ගිහිල්ලා ඕක කරන්න හිතාගෙන ඉන්නකොට හීනෙන් පෙනිලා කියනවා තියෙනවා තව එක බාරයක් කියලා. මං කල්පනා කළා හත් තිලව්වේ මට මතක නෑ නේ එහෙම එකක්. කොහොම හරි කල්පනා කරගෙන කරගෙන යන්න මතක් වුණා. මං දැන් එන්න අසපුවට එන්න කලින් හිටපු අසපුවේ විහාරයක් හැදුවා. ඒ විහාරයේ හදනකොට ඒ ප්‍රදේශයේ ඉන්න දෙයියට පොල් ගෙඩියක් එල්ලලා කිව්වා මම මේ විහාරය හදලා ඉවර වෙනකල් හිටියොත් විහාරය හදලා ඉවර කරලා මේ විහාරේ වෙනුවෙන් කිරිබත් දානයක් හදලා මුරුතැන් දානයක් උඹට දෙන්නම් කියලා දෙයියට කිව්වා. හිටියොත් දෙනවා කියලා කිව්වා. ඒ විහාරේට මුල් ගල් තියලා පොඩි වැඩක් කරනකොට මට අසපුවෙන් වෙන අසපුවට යන්න ඕන අසපු මාරුවක්. ඉතින් මම හිතුවා ඉතින් මම දෙයියන්ට පැහැදිලිව කිව්වනේ. හාන්දුරනවන්නේ කිව්වා තේරෙන්න බෑ කියලා මං ඉතින් නොදි හිටියා. පස්සේ බලනකොට හිටියොත් කියන වචනේ දෙයියට ඇහිලා නැහැ. ඉතින් මට ගිහිල්ලා ආයෙත් එන්න වුණා. ආයෙක දීලා ඊට පස්සේ ආයෙ රුවන්වැලි සෑයට ගිහිල්ලා අර විදිහට පූජාවක් කරලා නිදහස් වුණා. එතනින් පස්සේ බාර පේන්නේ නැහැ. දැන් ආච්චි අම්මලාට තරු විශ් වෙනවා ඇති. දැන් පදයල්ලා ඉතින් රුවන්වැලි සෑයට. ඒ ඊළඟ තමයි සමහර දරුවෝ දන්නේ නැහැ. සමහර දරුවෝ දන්නේ නැහැ. ඒ නිසා පොඩි දරුවෝ වෙනුවෙන් අම්මා ලබාර වෙනවා. දරුවා බිල්ලට යනවා. ඊට පස්සේ දේවාල ගානේ ළඟින් ගියාට පස්සේ හැම දෙයකටම එකම විසඳුමයි පේන්නේ දේවාල විතරයිනේ. මැරුණාට පස්සේ එවුන් ගාවට යන්න වෙනවා. අන්න ඒ ලෝකෙට තමයි අසුර ලෝකෙ කියන්නේ. ඉඳගෙන ඉඳලා කවුරු හරි බෙල්ල මිරිකපන් කියනකොට ඒක කරන්න ඕන. ඊට පස්සේ මේ භූතයා මැරුණාට පස්සේ නිරේ. අරකි හැඳි ගෑවියනින් කියලා පොල් ගෙඩිය ගහන්න කරන්න ඕන. ඒ භූතයා මැරුණාට පස්සේ නේ අනුන්ගේ පව් වලට කර ගහන්න වෙනවා. දේවාලවල ළඟින සියලු දෙනා මැරුණාට පස්සේ ඒ ලෝකෙ උපදින්නේ එහෙසි නෑ. දැන් බලන්නකෝ කී දෙනෙක්ද සුගතිය යන්නේ කියලා. හොඳේට හොඳ නරකෙට නරක අරකක බිල්ල බිරිකපන් මේකට මෙල්ල බිරිකපන් අරකමට අසාධාරණයක් කළා පලි ගහපන් කිකියා ඔය කියන වැඩේ යම් දෙවියෙක් කරනවා නම් ඒකා දෙවියෙක්ද? සමහරයි දෙවිවරුන්ගෙන් කියලා වැඩ ගන්න පූජාවට්ටියක් තියලා ඔය පළතුරු ටිකක් තියලා මොමඩු කෑල්ලක් තියලා පොඩි ෂේප් එකක් දාලා එතකොට ඔච්චර පොඩි දෙයකට මිනිහෙක් මරනවා නම් ඒකා ඔච්චර දීනයිද? එවැනි දීන අය ඇසුරු කළා මැරුණාට පස්සේ උසස් වෙන්නේ නැහැ. මැරුණාට පස්සේ දීන වෙනවා. දැන් කීයෙන් කී දෙනා සුගතිය යන්නේ? ලේසි නෑ. ලේසි නෑ ගොඩ යන්නේ.